ගෑවෑමෙන් මේට අවුරුදු 30-40කට කලින් තමයි මෙතනින් මතු වෙලා තියෙන්නේ මේ හොටෙල් එකේ කැණීමක් කරනකොට එතනින් තමයි මේ ජල ධාරා වෙන්න පටන් ගන්න තියෙන්නේ Hello friends, kohomada oyalata? Ithin goda dawasikin apata video ekak upload karannat beri una vivida hetu mata. Ithin api ada oyalata pennannawe swabhava dharmaya visin minisata daayada karapu apurvathama nirmanayak aragena. Ithin meeta avuruddakata kalin api metana tamai ape palaweni video ekak kare unu athura diyalla. Balapu ayat athi, balapu nathi ayat athi. Ithin ada api oyalata මේ උණු වතුර දියල්ල කොතනින්ද පටන් ගන්න කියලා පෙන්වන්න තමයි අද මේකත් පෙන්වන අතරතුර පෙන්වන්නාවේ. ඉතින් ගොඩක් අය ආස ඇති මේ වගේ ලස්සන උණු වතුර දියල්ල කොහෙන්ද පටන් ගන්න කියලා බලන්න. එහෙනම් එතෙන්ට ගිහිල්ලා අපි වැඩි විස්තර කතා කරමු. එන්න යමු. යාලුවනේ මේක තමයි සතුර්ණියා හොටෙල් එක මේ නගරයට කියන්නේ මේ පොඩි නගරයක් මේකට තමයි සතුර්ණියා මේ නගරේ නම. ඉතින් මේ දියල්ලත් එක්ක පට බැඳිලා ඉතින් සතුර්ණියා දියල්ල කියලා තමයි මේකට කියන්නේ ලංකාවේ. තව දෙයක් තමයි මේක මේ දියල්ල මීට අවුරුදු 40කට 50කට විතර කලින් මීට ටිකක් එහා තියලා තියෙන්නේ. ඒ කියන්නේ කන්ද ටිකක් උඩට යනකොට
මීට කලින් තියලා තියෙන්නේ. කාලයාගේ අවෑමෙන් මීට අවුරුදු 30 40කට කලින් තමයි මෙතනින් මතු වෙලා තියෙන්නේ. මේ හෝටල් එකේ කැණීමක් කරනකොට එතනින් තමයි මේ ජල ධාරාව එන්න පටන් ගන්න තියෙන්නේ. කොහොම නමුත් අවුව මේ වැස්ස නැතුණත් මේ වැස්ස තිබුණත් මේ වතුර පාර මේ විදිහටම යනවා. මේ විදිහටම අර අපේ කලින් පළවෙනි වීඩියෝ එකේ තියෙන විදිහට දියල්ල වගේ වැටෙන තැනට මේ වතුර පාර මේ විදිහටම යනවා මුළු වසර පුරාම මේ විදිහම තමයි. සුපිරිය හැබැයි. ඉතිංගලෝනේ මේ හෝටල් එක ඇතුලේ තව තියෙනවා විවිධ ට්‍රීට්මන්ට්ස්. කියන්නේ ශ්වසන ආබාධ කට්ටියට මොන මොන හරි ප්‍රශ්න තියෙන කට්ටියට මේ වතුර ප්‍රයෝජන අරගෙන මේගොල්ලෝ මේ ට්‍රීට්මන්ට්ස් මේ කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් එනවා. දොස්තරගෙන් ලියුමක් අරගෙන ඉවරලා මේ තැනට දාගත්තගේ මමත් එකපාරක් අහවා. ගෙවන්න ඕනේ. පොඩි මුදලක් ගෙවන්න ඕන. ඉතින් මේ තව මේක ඇතුලේ නාන්න පුළුවන් අපිට මේක ඇතුලට යන්න පුළුවන් නමුත් වීඩියෝ කරන්න අවසර නැහැ මොකද මේ ප්‍රයිවට් තැනක් නිසා මේක ඇතුලේ ඉතින් මිනිස්සු මුදල් ගෙවලානේ ඇතුලට එන්නේ ස්විමින් pool වගේ ගහලා තියෙනවා ඉතින් මෙයාලා එන්නේ මේකෙන් නාන්න ඉතින් අපිට වීඩියෝ කරන්න අවසර නැහැ මේ හෝටල් එකෙන් තමයි මේ උණු වතුර ධාරාව පටන් ගන්නෙ ඉතින් මේ ලස්සන අත්දැකීමක් සුපිරිම එකක් මේකට යුරෝපේ විතරක් නෙමෙයි ඉතාලියේ විතරක් නෙමෙයි ලෝකේ තියෙන සිළුම රටවලින් අපි දැකලා තියෙනවා මේ බස් වලින් පවා එනවා මේක මේ නාන්න මොකද හැමත හොඳයි මේ ඒක නිසා අපි මේ අවට ඉන්නේ මෙතනලා කිලෝමීටර් 10ක් විතර තමයි අපේ ගෙවල් තියෙන්නේ ඉතින් අපි නිතර නිතර එනවා මේ සුපිරිම දියඇල්ලක් ඔයාලත් එනවා නම් එන්න ගොඩක් දෙනෙක් දන්නවා සතුර්නිය දැන් නමුත් හෝටල් එක දන්නේ නැහැ නේ මේකට පොඩි ගෙවීමක් කරන්න තියෙනවා යුරෝ 15ක් හෝ 10ක් වගේ එක්කෙනෙකුට ඉතින් මේ කැමති අය ඉන්නවා නම් මේ හෝටල් එක ඇතුළට එන්න. ඇවිල්ලා රස්සන්ට ඉතින් මේ රස්නේ කාලේ පට්ට සැපක් අරගෙන යන්න. මෙතනින් උදාහරින ජලකඳ තමයි මීටර් 400ක් 500ක් විතර ගලාගෙන ගිහිල්ලා ලස්සන දියල්ලක් නිර්මාණය කරන්නේ. එහෙනම් අපි දියල්ල ගාවට ගිහිල්ලා බලමු ඒකේ සුන්දරත්වය කොහොමද කියලා.
ඔයාලට මේ පේන සුදු පාටේව හුණුගල් විශේෂය කාලයක් තිස්සේ වතුර ගලාගෙන ගිහිල්ලා ලස්සනට පොකුණු හැදිලා තියෙනවා ලස්සන තටාක හැදිලා තියෙනවා සීතල රස්නි කාලේ කියලා කිසි වෙනසක් නැහැ මුළු අවුරුද්ද පුරාවටම නාන්න පුළුවන් මේ දියැල්ලේ දියැල්ලේ නාන්න කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ ඕනම කෙනෙකුට ඕනම වෙලාවක නාන්න පුළුවන් හොටෙල් එකේ නානවා නම් විතරයි ගෙවීමක් කරන්න අවශ්‍ය මේ වතුර වල පොඩි ගඳක් එනවා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් මුළු යුරෝපයක්ම ඇදිලා එන මේ තමයි අරුම පුදුම උණු වතුර දියැල්ල හොටෙල් එකේ ඉඳලා මීටර් 400ක් විතර ගලාගෙන ඇවිල්ලා ආයෙත් අපට හමුවන්නේ මෙතන. නමුත් හොටෙල් එකෙන් ජල ධාරාව එළියට මුදා හැරෙන තැන ඉඳලම කට්ටිය තනින් තන නානවා. මෙතන තමයි දියැල්ල අපිට හොඳටම බලා ගන්න පුළුවන් මෙතනින් පටන් ගන්න තැන ඉඳලා. ගොඩක් දෙනෙක් මේ මෙතන ඉඳලම නානවා. නමුත් අද කට්ටිය පොඩ්ඩක් අඩු දවසක්. මොකද අපි වීඩියෝ එකක් කරගන්න ඕන හින්දා කට්ටිය අඩු දවසක් බලලා තමයි ආවේ නැත්නම් වෙනදට ගොඩ කට්ටිය පිරීලා ඉන්නවා ඉතින් ඔයාලට දිගටම රැඳිලා හිටිය මෙතන ඉඳලා කොහොමද දියැල්ල ලස්සන්ට ගලා බසින්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගම bell icon එකත් click කරලා තියාගන්න අපි අලුත් video එකක් දාපු ගම ඔයාලට notification එකක් එනවා ඉතින් ඔයාලගේ වටිනා අදහසුත් අපිට comments කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙච්චර කාලයක් අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට ගොඩක් ආදරේ.
ගොඩක් අය මේ විදිහට මේ මුළු ඇඟ පුරාම මඩ ගා ගන්නවා. ඒ වගේම තමයි නාන්නෙත් මේ වතුර හැමත හොඳයි කියලා. හැමේ තියෙන ගොඩක් ලෙඩ රෝග වලට මේ වතුර ගොඩක් හොඳයි කියලා මෙයාලා කියනවා. Pikatiyo kotak, batu lebahin dan mother rasnya tien nih. Mei honda mei ting, mei rasnya kale dan ini mei November, Desember lagi. Pikale dan mei batu le maru gan tadi ya. Kode pita sih itu lain nih. Oh, dan udah nanti dulu ah. Dan ini nasi itu kale kati ya. Ada mei mei ke batu le podi nih kang, maduru kite ini. Ini bagai podi. Iya, maduro kita nih, ini bagai podi, me ratu pata, panu bagai jati ya, kini apida me GoPro ya, keng, itu lara kena balum, me tadi inna di kiri, latarnya nang inna, balum me katanya inna di kiri. ඉතින් මේ මම අහලා තියෙන විදිහට මේ උණු වතුර දියැලි ලෝකේටම දෙකක් තියෙන්නේ. ඉතින් අපි වාසනාවන්ත වුණා ඒකෙන් එක දියැලක නාන්න. ඒ වගේම මේකේ තියෙන සුන්දරත්වය ඔයාලටත් බලන්න ගේන්න. ඉතින් මේ ඉතාලියේ ඉන්න අවට කෙනෙක් නම් ඔයා ඉතාලියේ ඉන්න කෙනෙක් නම් මේ Google එකෙන් හරි search කරලා එන්න මේ සුන්දර දසුන නරඹන්න ඇත්තටම නාලා මේ එහෙම යන්න. ඇත්තටම මාරම සුන්දරත්වයක් තියෙන මේ වතුර. ඒ වගේම මේ දියැල්ල දිහා බලද්දි මාරම මේ ආකර්ෂණීයයි ඇත්තටම. ඉතින් යාළුවනේ අපි මේ අපි දෙන්න ජොබ් එකක් කරන ගමන් තමයි මේ ට්‍රැවල් කරන්නේ. මේ නේද? ඔව් පොඩි බබාලා දෙන්නත් එක්ක ඉතින් ඔයාලා දන්නවනේ ගොඩක් අමාරුයි. ඒ වුණත් ඉතින් මේ වගේ ලස්සන රටකට ඇවිල්ලත් මේ වගේ සුන්දර දේවල් දකිද්දි ඔයාලමයි මයි මේ මතක් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලටත් බලන්න ගේන්න ඕන කියලා හිතෙනවා. ඔව් ඉතින් තරුණ කාලේ පුළුවන් කාලේ මේ ඇවිල්ලත් ඉන්න එකේ පිටරටකට ලස්සන රටකට ඉතින් තියෙන දේවල් බලා ගන්න ලැබෙන එකත් ලොකු දෙයක් නේ. නැත්තම් වයසට ගියාට පස්සේ ඉතින් එලා ළව ඉන්න වෙන්නේ නේද? ඉතින් එනයි යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හම් වෙනවා. අපි මෙතන ඉඳලා නිතර නිතර ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අර කලින් කිව්වා වගේ අපිට පොඩි නේද? ඒක ඒක වැඩ කටයුතු නේදුනා. ඒකෙන් අපිට යන්නත් බැරුව ගියා. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි පුළුවන් තරම් ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වගේම නේ ඒ වගේම තමයි අපි මේ අවුරුද්දකට කලින් මෙතන වීඩියෝස් එකක් දාලා තිනවා. ඔයාලට මේකේ තවත් මේ ලස්සනට ගොඩ මේ වීඩියෝ එක බලන්න ඕන නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා මතක් කරනවා. ඔව් එහෙනම් ඉතින් අපි මේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුවෙමු. Ciao.